ආයුබෝවන් හැමෝටම. මට හිතුණා අද සතපහක්වත් වේදමක් කරන්නේ නැතුව හොඳ සාර්ථක පොල් වගාවක් කරන විදිය පිළිබඳව ඔයගොල්ලෝ දැනුවත් කරන්න ඕනේ කියලා. මුලින්ම කියන්නට ඕනේ මේ වීඩියෝ එකට මම පදනම් කරගන්නේ මගෙත් මගේ අම්මගෙත් මගේ අම්මගේ අම්මගේ කියන්නේ මගේ ආත්තම්මගෙත් අපි මේ પરම්පරා තුනේදිම අපි පොල් වගාව කරලා ඒක සාර්ථකව කරගන්න භාවිතා කරපු සරල උපක්‍රම තමයි මම මේ වීඩියෝ එකේදී ඔයගොල්ලොත් එක්කලා බෙදා ගන්න සූදානම් වෙන්නේ. ඒ කියන්නේ දැන් සාමාන්‍යයෙන් වගා තාක්ෂණය කියන කොටසක් වෙනම තියෙනවා. නමුත් අපි ප්‍රායෝගිකව මේ වගාව සිද්ධ කරනකොට අපිට හරි ගියපු සරල ක්‍රම පිළිබඳව තමයි මම මේ වීඩියෝ එකේදී කතා කරන්නේ. දැන් අපි හිතමු අපිට හොඳ පොල් පැල ටිකක් ගන්න ඕනේ. දැන් ගොඩක් වෙලාවට ඕගොල්ලෝ පොල් පැල අරගන්නේ කොහමද? ඕගොල්ලෝ එක්ක පැල විකුණන තැනකට ගිහිල්ලා සාමාන්‍යයෙන් මේ වෙනකොට පොල් පැලේක බිල රුපියල් 220ක් විතර වෙනවා. රුපියල් 150ටත් තියෙනවා. බිම් පැල ගන්න පුළුවන් රුපියල් 75ට 100ට වගේ ගන්න පුළුවන්. ඉතින් අපි හිතමු අපි පොල් පැල 10ක් දානවා නම් බිම් පැලයක් අරගත්තා රුපියල් 1000ක් වෙනවා පොල් පැල 1000ක් 10ක් ගත්තොත්. එතකොට අපිට පොල් පැල 20ක් ගත්තොත් 2000යි ওই විදිහින්නේ වෙන්නේ. එතකොට එහෙම නැතුව ඔයගොල්ලන්ගේ ගෙදර සාමාන්‍ය පොල් ගහක් තියෙනවා නම් අපි කොහොමද අපේ ගෙදරම පොල් පැල ටික හදාගන්නේ කියලා අපි මුලින්ම බලමු. සාමාන්‍යයෙන් පොල් වගාවකට අවශ්‍ය කරන බීජ පොල් ලබා ගැනීමේදී අපි සැලකිලිමත් වෙන්න ඕන කරුණු කාරණා කීපයක්ම තියෙනවා. පළවෙනි එක තමයි සාමාන්‍ය ලොකු පොල් දෙන හොඳට පිරිච්ච ලොකු පොල් දෙන මව් පැලයක් අපි තෝරගන්නට ඕනි. මව් ශාකයක් මව් පොල් ශාකයක්. ඒ වගේම හොඳට වලු බේරෙන, ඒ කියන්නේ හොඳට පොල් ගහ පුරාම හොඳට වලු තියෙන පොල් ශාකයක් තමයි අපි මව් ගහ විදිහට පාවිච්චි කරන්න ඕනේ. ඒ වගේම කෘමි ප්‍රතිරෝධී සමහර පොල් ගස් තියෙනවා ඉක්මනටම කෘමීන් ආකර්ෂණය කරගන්නවා. පත්‍රවල මාංශලකම වැඩි, පොල් අර ආකර්ෂණය වීම වැඩි. එතකොට කෘමි ප්‍රතිරෝධී වැඩි, කෘමි හානි වෙච්ච නැති පොල් ගහක් බලලා අපි ඒකෙන් තමයි පොල් බීජ පොල් ලබා ගැනීමට සුදුසු තත්ත්වයකට තියෙන්න ඕනේ. ඒ වගේම මේ බීජ පොල් ලබා ගන්නකොට මේ මව් ශාකය ගොඩාක්ම පරණ මව් ශාකයක් වෙන්නත් බැහැ, ගොඩාක් අලුත් මව් ශාකයක් වෙන්නත් බැහැ. මධ්‍යම ප්‍රමාණය සාමාන්‍යයෙන් අවුරුදු 6ක් විතර පරණ, 6ක් 7ක් වගේ පරණ පොල් ගහකින් අපිට මේක ලබා ගත්තා නම් හොඳයි කියලා තමයි නිර්දේශ වෙන්නේ. නිර්දේශ වෙනවා නෙමෙයි, ඇත්තටම අපි අත්දැකීමෙන් නිර්දේශ කරන්නේ. එතකොට මේ විදිය ශාකයකින් අරගත්ත හොඳ වේලිච්ච පොල් ටිකක් අරගෙන පොල් අපිට පොල් ටික අපිටම මේ විදියට පැල පොල් හදා ගන්න පුළුවන්, පොල් පැල හදා ගන්න පුළුවන්. මේක කරන්නේ සාමාන්‍ය වතුර අපිට දාන්න පුළුවන් තැනක කාණු කපා ගන්නට ඕනේ. ගොඩාක් මේ ලොකු කාණු නෙමෙයි, ඒ කියන්නේ ගොඩාක් ගැඹුර කාණු නෙමෙයි, මේ පොල් ගෙඩිය වැහෙන තරමට විතරක් ගැඹුරට කාණු කපා ගන්න. කාණු කපාගෙන පොල් ටික පොල් පේලියට දාලා බහලා තියලා හොඳට වතුර දාන්න ඕනේ. නැත්තම් වතුර ඇල මාර්ගයක් වගේ හරවන්න වතුර පොඩ්ඩක් එන විදියට. එහෙම හැරෙව්වහම සාමාන්‍යයෙන් අපිට ටික කාලයක් යනකොට මාස 3ක් වගේ යනකොට අපිට පොල් ලබා ගන්න පුළුවන්. එතකොට මේවට අපි කියනවා බිම් පැල කියලා. අපිට මේ බිම් පැල ටික ලබා ගන්න පුළුවන් මේ විදියට. සාමාන්‍යයෙන් අපි මේක ලොකු වෙනකන් ඉන්නට ඕනි, මෙන්න මේ ප්‍රමාණය වෙනකන් අපි ඉන්නට ඕනි බිම් පැල ටික හදාගෙන. එතකොට අපිටම කිසිම වියදමක් නැතුව පොල් ටික හදා ගන්න පුළුවන්. දැන් අපි හිතමු අපි පොල් තොග අර ගන්නවා කියලා රුපියල් 30ට පොල් ගෙඩියක්. එතකොට අපි රුපියල් 30ට පොල් ගෙඩියක් ගත්තත් අපි පොල් පැල 100ක් හදන්න අපිට යන්නේ රුපියල් 3000යි. එතකොට අපිට ඒ අවශ්‍ය කරන පොඩ්ඩක් වෙයිට් කරන්න, එහෙම නැත්නම් බලාගෙන ඉන්න තමයි තියෙන්නේ පොල් ටික පොල් පැල ටික හැදෙනකන්. එතකොට ඕගොල්ලෝ යම්කිසි අපිටම තව මාස 3කින් ඕගොල්ලන්ට පොල් ටික දාන්න ඕනේ නම් අපිට මේ වෙනකොට පොල් ටික අරගෙන තොගමිලට පොල් ටික අරගෙන ලෙලි ගහන්නේ නැතුව මේ විදියට බිම් පැල හදාගන්න හැකියාව තියෙනවා. එහෙම නැත්නම් ඕගොල්ලෝ කරන්නට ඕනේ බිම් පැල අරගෙන ඉන්න රුපියල් 2000 මේ 220ක් විතර වැය කරලා අර කොහොබත්වල දාලා තියෙන පැලේ නැතුව බිම් පැල අරගෙන ඇවිල්ලා ඔයගොල්ලන්ට හිටවන්නත් පුළුවන්. දැන් සාමාන්‍යයෙන් මම නිර්දේශ කරන්නේ බිම් පැලේ හිටවන එක හොඳයි කොහොබත් ටිකක් දාලා බොරුවට තියෙන එකට වඩා. ඒක ලේසියි ඔයගොල්ලන්ට බිම් පැලේ ගලවපු ගමන්ම අරගෙන යන්න තියෙන්නේ.
පොල් සංවර්ධන මණ්ඩල වල එහෙම ඔයගලන්ට ගන්න පුළුවන් නැත්නම් පොල් හදන තැන්වල බිම් පැල අර ගන්න පුළුවන් ඒක ඊට වඩා ලේසි එතකොට දැන් අපි මේ විදිහට පොල් පැල ටික තෝරගත්තාම අපි හිතමු අපි කොහේ හරි මේ මේ ගිහිල්ලා පොල් බිම් පැල විකුණන තැනකට ගිහිල්ලා පොල් තෝරගන්නවා කියලා ඒ තෝරගන්නකොට මේ පොල් පත්‍ර හොඳ නිරෝගී වෙලා තියෙන්නට ඕනේ නිරෝගී නැතුව මේ පුංචි පුංචි දිලීර රෝග ඇවිල්ලා පත්‍ර නිකන් දුඹුරු පාට වෙලා එහෙම තියෙන ඒවා ගන්න එපා එතකොට මේ සාමාන්‍යයෙන් පොඩ්ඩක් කපල වගේ තියෙන ඒවා නිකන් කතුරුකින් කපල වගේ පොල් පැලටි එහෙම ගන්නත් එපා හොඳ නිරෝගීව තියෙන්නට ඕනේ ඇත්තටම පොල් පැලයක් නිරෝගී වෙන හොඳට ලුකු වෙන එක නෙමෙයි ඕන වෙන්නේ හොඳ නිරෝගීව තියෙනවා කියන්නේ සාමාන්‍ය මධ්‍යම ප්‍රමාණයේ අපිට පොල් පැලේ දැක්කම මොනවත් හානියක් වෙලා නැහැ හොඳ කොළපාටට තියෙනවා කියන එක තමයි තද කොළපාටයව ගන්න එපා සාමාන්‍ය දිලිසෙන කොළපාට තියෙන පත්‍ර තියෙන පොල් පැල තමයි ඔයගොල්ලෝ තෝරගන්න ඕනේ හරි ඊට පස්සේ මම ඔයගලන්ට කිව්වා කලින් වීඩියෝ එකේදීත් අපි දැන් මේ පොල් වගා කරනකොට සැලකිලිමත් වෙන්නට ඕනි කරුණ. දැන් ගොඩක් අය ඒ වීඩියෝ එකේදී මට මැසේජ් එවලා තිබුණා කමෙන්ට් කරලා තිබුණා මම ඒ කමෙන්ට්ස් ටික බැලුවා. එතකොට ගොඩාක් දෙනෙක් මට කියපු දෙයක් තමයි අඩි 3-3 වලක් කපලා පොල් පැල හිටෙව්වා පොල් පැල හරි එකක්වත් සාර්ථක වුණේ නැහැ කියලා. ඉතින් ඒකට හේතුවත් මම ඕගොල්ලන්ට මේ වීඩියෝ එකේදීම සඳහන් කරා. දැන් මම ඕගොල්ලන්ට මේ තාක්ෂණිකවත් මේක කොහොමද සිද්ධ වෙන්නේ කියන එක රූප සටහන් වලින් කියලා දෙන්නම්. සාමාන්‍යයෙන් අපි පොල් දැන් මේ විදිහටනේ පොල් ගහක් ගත්තාම පොල් පුංචි පොල් පැලයක් ගත්තාම තියෙන්නේ. දැන් මේකෙන් මේ මුල් විහිදිලා තියෙනවා. එතකොට මේ මුල් ටික හොඳට පැතිරිලා. දැන් අපි මේක ගමු මේ ෆොටෝ එක ගමු මෙතෙන්දී දැන් මේ පොල් පැලේදී හැදෙන්නේ කොහොමද මේ මුල් ටික හැමතැනම හොඳට පැතිරිලා ඒ පැතිරීම තුලින් අවශ්‍ය කරන පෝෂක ටික මේ ගහට උරාගෙන තමයි මේ ගහ ලස්සනට හැදෙන්නේ එතකොට අපි කිව්වා මේ ගහේ අපි සාමාන්‍යයෙන් ගත්තොත් එහෙම අඩි 6ක් දිගට කිරි මුල් තමයි තියෙන්නේ මේ කිරි මුල් ටිකේ තමයි හොඳට වතුර සාරය උරා ගන්න ඒ වගේම පොල් ගහට පෝෂක අවශ්‍ය වෙනවා ඒ අවශ්‍ය කරන පෝෂක ටික උරා ගන්න මේ කිරි මුල් හරහා කියලා. එතකොට පුංචි පොල් පැලයක් අපිට ලස්සන්ට ලොකු කරගන්න ඕනේ නම් අපි සැලකිලිමත් වෙන්න ඕනේ කාරණා කීපයක්ම තියෙනවා වගාව සිද්ධ කරනකොට. ඒ කියන්නේ පොල් පැලේ හිටවනකොට. දැන් මම ඔයගොල්ලන්ට කිව්වා ලොකු මේ විදිහට දැන් මේක තමයි ගයිඩ් එක. මේ මම ඔයගොල්ලන්ට මේ අරගත්තේ টপ සොයිල් එකයි সাব සොයිල් එකයි මෙතන තියෙනවා. මේ සාමාන්‍යයෙන් මේ විදිහට අපි මේ ප්ලාන්ට් කරනකොට සීඩ්ලින් එකක් කොහොමද ප්ලාන්ටින් කරන්නේ කියන එක තමයි මේ ඔයගොල්ලන්ට පෙන්නලා තියෙන්නේ. හරිද? එතකොට දැන් අපි හරි විදිහට පොල් පැලයක් හිටවනකොට දැන් ගොඩක් වෙලාවට අපේ මතය තියෙනවනේ අඩි 3-3 වලක් කපන්න ඕනේ කියලා. ඇයි මේ අඩි 3-3 වලක් කපන්නේ කියන එක පිළිබඳව මම ඔයගොල්ලන්ට ටිකක් දීර්ඝ විස්තරයක් මේ වීඩියෝ එකේදී කරන්න කියලා දෙන්න බලාපොරොත්තු වෙනවා. දැන් සාමාන්‍යයෙන් දැන් අපි මේ විදියට පොල් පැලේ හිටෙව්වහම අර කිරි මුල්නේ මෙතන විහිදෙන්නේ. එතකොට මේ කිරි මුල් ටිකට හරි හොඳට විහිදිලා හොඳට මේ 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 යා ඉන්න පරිසරයේ හොඳට මුල් ටික විහිද ගන්න ටිකක් අවකාශය ඕන. තද පසක අපි මේක හිටෙව්වොත් එහෙම තද පසක තද ගොඩාක් තද පසක අපි මේක හිටෙව්වොත් මේකට අර මුල් ටික විහිද ගන්න අමාරු වෙනවා. ඒ නිසා තමයි අපි මෙතන අඩි 3-3ට මේ වගේ ලොකු වලක් කපන්නේ. එතකොට අඩි 3-3ට ලොකු වලක් කපලා අඩි 3-3 ලොකු වලේ යටම කොටසේ අපි මේක හිටෙව්වොත් මේ පොල් පැලේ සාර්ථක වෙන්නේ නැහැ. හොඳට ඒක තේරුම් ගන්න ඕනේ ඔයගොල්ලෝ. හරිද? අපි මේකෙදි කරන්නේ සාමාන්‍යයෙන් පොල් පැලේ හිටවන්න අපිට ඕනි අඩියක වලක් විතරයි. අඩියක වලක් විතරයි අපිට ඕනේ පොල් පැලේ හිටව ගන්න. හැබැයි ඕගොල්ලන්ට හිතෙනවා නම් ඕගොල්ලෝ මේ පොල් පැලේ හිටවන වල. එහෙම නැත්නම් ඕගොල්ලෝ මේ පොල් පැලේ මේ හිටවන්න තීරණය කරලා තියෙන භූමිය ඒ තරම් සරු භූමියක් නෙමෙයි කියලා ඕගොල්ලන්ට පුළුවන් ටිකක් ගැඹුරට වල කපලා පහලටම අපි දානවා මේ විදිහට කොකනට් හස්ක් එහෙම නැත්තම් පොල් මේකට අපි කියනවා පොල් මේ ලෙලි ටිකක් පොල් ලෙලි ටිකක් දාන්නේ මේකේ තියෙන සවිවරභාවය වැඩි කරන්න. ඊට පස්සේ අපි මෙතෙන්ට පොල් ලෙලි ටිකක් දාලා ඒකට උඩින්
අපිට තව කොළ රොඩු ටිකක් එකතු කරන්න පුළුවන් බිත්තර කටු ලූණු පොතු විවිධ විවිධ පළතුරු වල කෙසෙල් එලි ටිකක් මේ වගේ ටිකක් එකතු කරන්න පුළුවන් ඒ එකතු කළා අපි කරන්නේ මේ පොල් පැලයට පැලේ කිරි මුල් යනකොට විහිදිලා යනකොට එයාට එතකොට හම්බෙන්නේ හොඳ හොඳ ශුද්‍ර ජීවීන් බහුලව හොඳට පෝර තියෙන පසක් තමයි හම්බෙන්නේ පැහැදිලිද එතකොට හොඳට පෝර තියෙන පසක් යාට හම්බෙනකොට මෙයාගේ පළ මෙයා ඉක්මනට වැඩෙන්න හැකියාව ලැබෙනවා ඒ නිසා තමයි අපි මේ 3/3 වලක් කපලා හොඳට මේකට යටට පෝර පුරවන්නේ එතකොට මේ 3/3 වල මම මේකදී ඔයගලන්ට පැහැදිලි කරන්න මේ විදිහට ඕර්ගනික් මැටර්ස් ඔක්කොම දාලා මේක මේව කල්ලි වල වල ආයේ වහන්න ඕනේ මෙන්න මෙතෙන්ට වෙනකම් වල වහන්න ඕනේ. ඒ කියන්නේ අඩියක් වෙනකම් වල වහන්න ඕනේ. කිසිම වෙලාවක අඩි 3ක් යටද පොල් පැලේ හිටවන්න එපා. ඒක සම්පූර්ණයෙන්ම වැරදි වැඩක්. අපි මේකෙදි කරන්නේ අපි අර පොල් පැලේට මුල් යදිනකොට ඒ මුල් වලට හොඳට පෝර සැපීම සඳහා තමයි අඩි 3/3 වලක් කපන්නේ. හැබැයි ඕගොල්ලෝ පාවිච්චියට ගන්නෙ ඕගොල්ලෝ හොඳට වතුර තියෙන හොඳට පෝර තියෙන භූමියක් නම් ඕගොල්ලොන්ගේ වගාව කරන්න ඕගොල්ලෝ පාවිච්චි කරන්නේ මෙච්චර 3/3 වලක් කපන්න ඕනේ නැහැ. සාමාන්‍යයෙන් අඩි එකහමාරේ එකහමාරේ වලක් කපලා අඩි භාගයක් වෙනකන් හොඳට මේ විදිහට කොම්පෝස්ට් පුරවලා ඊට පස්සේ පොල් පැලේ තියලා නිකම් වහන්නත් පුළුවන් කිසි ගැටලුවක් වෙන්නේ නැහැ. පැහැදිලිද? හැබැයි ඕගොල්ලෝ නිසරු පොලවක නම් වගා කරන්නේ ඕගොල්ලෝ අනිවාර්යෙන් අඩි 3/3 වලක් කපලා මේ පහලට දැන් මෙතනත් මේ වැරදි පෙන්නලා තියෙනවා මේක මේ පැත්තට නෙමෙයි තියන්න උන අනිත් පැත්තට අනිත් පැත්තට පොල් එලි ටික දාලා ඊට පස්සේ කොළ රොඩු ටිකක් දාලා කොළ රොඩු තට්ටුවක් දාලා නිම නැත්තම් වල් වල් ඔය නිකන් තියෙන්නේ මේ හැම තැනම වැවිලා තියෙන වල් ශාක ඒ වල් ශාක ටිකක් දාලා ඊට පස්සේ පස් පුරවන්න ඕනේ මෙතෙන්ට විතර ඊට පස්සේ දැන් සාමාන්‍යයෙන් টොප් සොයිල් එකේ විතරයි අපි පොල් වගාව සිද්ධ කරන්නේ. ඒ කියන්නේ පොල් බීජේ තියෙන්න ඕන টොප් සොයිල් එකේ විතරයි. ගොඩක් අයත මේක තේරෙන්නේ නැති නිසා තමයි මේ වැරද කරන්නේ. ඒකයි පොල් පැල ටික ඔක්කොම මැරෙන්නේ. පැහැදිලිද? එතකොට টොප් සොයිල් එකේ විතරයි සබ් සොයිල් එකේ කවදාකවත් අපි පොල් බීජයක් හිටවන්නේ නැහැ. මොකද টොප් සොයිල් එකේ හොඳ ලස්සනට පොල් මුල් ටික යන්න ඕනේ. කිරි මුල් පහලට ගිහිල්ලා වැඩක් නැහැ. එයාට පෝෂණය හම්බෙන්නේ නැහැ. අපි කොච්චර මේකේ පුරවල තිබුණත් පෝෂක පුරවල තිබුණත් මෙයාගේ මුල් ටික තව තව දැන් අපි ගත්තොත් එහෙම පොල් ගහක කොච්චර දිගට මුල් තියෙනවද කියන්නකෝ එතකොට මේ මුල් ටික තියෙන්නේ මුල් යන්න ඕනේ මෙන්න මේ හොඳ සාරවත් පොළවේ ඒ නිසා තමයි පොල් බීජය අනිවාර්යෙන්ම අඩියක් ඇතුළත පොල් බීජේ හිටවෙන්නට ඕනේ මේ අපේ සාමාන්‍ය පොළවේ අඩියක් ඇතුළත පොල් බීජේ හිටවලා යට තියෙනවා දැන් හොඳට සොයිල් එක තියෙනවා අඩියක් ඇතුළත පොල් බීජේ හිටවලා වහන්න ඕනේ වහලා අර එයාට අවශ්‍ය කරන පෝෂක ටික උරා ගන්න එයාගේ තෙතමනේ යන්නේ නැති වෙන්න උඩින් අපි හොඳට පොල් ගහට එකතු කරන්නට ඕනේ අපිට පුළුවන් ඒ යවට තියෙන ඔක්කොම වල් ටික අරගෙන ඇවිල්ලා එතන පුරවන්න ඒ කියන්නේ හොඳ වැස්මක් දාන්න ඕනේ එතකොට මේක තමයි පොල් වගා කිරීමේදී අපි සැලකිලිමත් වෙන්නට ඕනේ කරුණු ටික. දැන් මේක හරියට තෝරගන්නේ නැති තේරුන්නේ නැති නිසා තමයි අපේ ගොඩාක් අයගේ පොල් වගාව හරි විදියට කරන්නේ. දැන් මම මෙහෙම උදාහරණයක් ගන්නම්කෝ. අපි දැන් සාමාන්‍යයෙන් අපි හිතමු අපි උස් පාත්ති සකස් කරලා මේ මොනවා හරි ගොවි බිමක එහෙම නැත්නම් ඔය කුඹුරක අපි උස් පාත්ති සකස් කරලා හදනවා කියලා මේ පොල් හදන්න. එතකොට අපි හිතමු උස් පාත්තිය ඔගොල්ලෝ සකස් කරේ අඩි දෙකහමාරකට කියලා. හැබැයි අඩි දෙකහමාරකට උස් පාත්තිය උඩින් තිබුණට පහළ තියෙන්නේ අපි දන්නවා සාමාන්‍ය බිම. එහෙනම් ඔගොල්ලන්ට අඩි දෙකහමාරක් යටතේ පොල් පැලේට අවශ්‍ය කරන මේවක කපලා මේ වල කපලා පොල් පැලේ හිටවන්න පුළුවන්. ඒක ගැටලුවක් නැහැ. එතකොට ඒකේ තියෙන සම්පූර්ණම කාබනික ද්‍රව්‍ය එතන තියෙනවනේ. ඒ නිසා ඔයගලන්ට මේ විදිය දේවල් ගොඩාක් කරන්න ඕනේ නැහැ. දැන් මම දැකලා තියෙනවා සමහරු ඒකෙත් යටවටම හිටවන්න හදනවා මේ පොල් මේ වල කපන්න හදනවා. ඒක වැරදි. එහෙම කරන්න එපා. හොඳට තේරුම් ගන්න මම කියන දේ. පොල් පැලයක් අපි හිටවනකොට টොප් සොයිල් එකේ විතරයි හිටවන්න ඕනේ. මේ අපි යටට අඩි 3ක් කැපුවොත් ඒ කපන්නේ
මේක નિસરු පොලවක් ඒ පොලව සරු කරන්නට ඕනි මේ චූටි බබෙක් නෙමෙයි අපි හිතවන්නේ එයාට හොඳට පොල් මුල් ටික ඇදෙන්න ඉඩ දෙන්න ඕනි හින්දා සවිවර පසක් හදන්න ඕනි හින්දා තමයි අර පිහිටි පසට වඩා කපලා ආයි පුරවනකොට පස සවිවර වෙනවා එතකොට මුල් යන්න ලේසි ඒ නිසා තමයි මේ විදිහට අපි හිටවන්නේ ඊට පස්සේ පොල් පැලේ ටිකක් ලොකු වෙනකොට අපේ මේ සාමාන්‍ය සාම්ප්‍රදායික දේවල් තියෙනවා දැන් මම උගලට කලින් වීඩියෝ එකේ කිව්වා මම මගේ පොල් වගාවල් වලදී ළඟින් ළඟින් මම පොල් හිටවලා තියෙනකොට සමහරු මේ මේ පොල් ළඟින් හිටවල වැඩි කියලා මටත් ඇවිල්ලා කියලා තියෙනවා හැබැයි දැන් අපි මේ අපි සාම්ප්‍රදායිකව අපි කියන්නේ සාමාන්‍යයෙන් පොල් අත්තක් ගත්තොත් එහෙම පොල් අත්තක දිග ඒ පොල් අතෙන් අපි පොල් ගහින් වැටෙනවනේ හනසු වැටෙනවා එක එක දේවල් පොල් ලතු වැටෙනවා මේ ටික ඔක්කොම පොල් ගහටම ආයේ ආයේ ප්‍රයෝජනවත් වෙන විදිහට අපිට යොදා ගන්න පුළුවන් නේ ඒ නිසා තමයි සාමාන්‍යයෙන් පොල් අත්තක පරතරය තියන්න කියලා අපි කියන්නේ පොල් ගස් දෙකක් අතර පොල් අත්තක පරතරය ඒ වුණාට දැන් ගොඩක් වෙලාවට ගොඩක් අය කරන්නේ පොල් අත්තක පරතරය තියන්නේ නැහැ පොල් අතු දෙකක පරතරය තියලා තමයි හදන්නේ එතකොට දැන් මෙතන ඉඳලා මෙතන නෙමෙයි පොල් ගහ අනිත් පොල් ගහ ගොඩක් අය හිටවන්නේ මෙන්න මෙතන තමයි ආයේ හිටවන්නේ ඒ කියන්නේ පොල් ගහ පොල් අතු දෙකක පරතරය තියලා හිටවනවා හැබැයි මම ඔයගලන්ට නිර්දේශ කරන විදිහට පොල් හිටවනකොට එහෙම අවශ්‍ය නැහැ මෙතන හිටෙව්වත් මේ දෙන්න උස බෙදාගෙන හිරු එළිය බෙදා ගන්න පුළුවන් විදියට හදාගෙන පොල් පොල් ශාකේ ලස්සනට හැදෙනවා. එතකොට මේ දේවල් ටික ඔගොල්ලෝ කරනවා නම් සහ ඔගොල්ලෝ හැමතිස්සෙම පුරුද්දක් විදියට මේ පොල් ශාකේ හිටවලා තියෙන තැන පොඩි මේ විදියට පොඩි මේ බිම් කොටස හොඳට වහලා ඒකට ඔය හැම එළවලුවකම පළතුරකම පොතු එතකොට කොකන මේ අපි ගත්තොත් එහෙම කොකනට් හස්කේ කියන්නේ පොල් ලෙලි කෙසෙල් ලෙලි පළතුරු ලෙලි ඕන දෙයක් අඹ ලෙලි ඔක්කොම මෙතෙන්ට ඇවිල්ලා ගොඩ ගහලා ඉවල ඒකට පස් ටිකක් දාලා වහනවා නම් ඕගොල්ලන්ට මේ පොල් ශාකේ වැඩිම තව ටිකක් ඉක්මන් කරගන්න පුළුවන් ඊට අමතරව මේ පොල් ගහ දැන් මෙතන ඉඳලා අපි සාමාන්‍යයෙන් පොල් මුල ටිකක් වැහෙන විදියට මේ එකතු කරන පොර ටික එකතු කරන්න ඕනේ. එතකොට පොල් ගහ පෙරලෙන්නේ නැහැ. හොඳට මුල් ටික සමිබත් වෙලා හොඳ හැම තැනටම ගිහිල්ලා හොඳට ශක්තිමත්ව තියෙනවා. පැහැදිලිද? ඊට පස්සේ ඒ කියන්නේ උඩට තමයි පහළට කපලා හිටවනවා නෙමෙයි අපි උඩින් පස් දාලා ශක්තිමත් කිරීමක් තමයි කරන්නට ඕනේ. ඒ වගේම එතකොට අර කිරි මුල් ටිකෙන් වතුර ටික අයින් වෙලා යන්නේ නැතුව හොඳට ශක්තිමත්ව තියෙනවා. ඊට අමතරව අපි ඕන කාබනික පොහොර දානකොට දැන් මම කියවනේ ඔයගලන්ට අවශ්‍ය නම් මේකට ලුණු ටිකක් ලුණු පැකට් එකක් විතර දාන්න පුළුවන් හැබැයි සමහර වෙලාවට පොල් ගස් දැන් මගේ මට මගේ අම්මගේ අම්මා කියලා තියෙන කතාවක් තමයි ඒකත් ලොකු පොල් වත්තක් එයාගේ වත්ත එතකොට එයා පොල් මේ වලට ලුණු දානවා හැබැයි ලුණු වලට පුරුදු වුණාම ඒක සම්පූර්ණයෙන්ම ලුණු වලටම පුරුදු වෙනවා ලුණු නැත්තම් බාල වෙනවා ඒ නිසා අපි අපේ වගාව පුරුදු කරගන්න ඕනේ දැන් මෙයාත් හරියට පොඩි ළමෙක් වගේ තමයි පොඩි ළමයෙකුට හැමදාම චොකලට් දුන්නොත් එයා හැමතිස්සෙම මේක බලාපොරොත්තු වෙනවනේ මේගොල්ලන්ගේ තියෙනවා පීනට් පික් ප්ලාස්ටිසිටි කියලා එක. එතකොට සාමාන්‍යයෙන් අපි ගත්තොත් එහෙම ග්‍රවුන්ඩ් එකක වැඩෙන තනකොළ අපි හැමතිස්සෙම කපනවා නම් ඒ තනකොළ දන්නව මාව ඉක්මනට කපනවා. ඒ නිසා මම ඉක්මනට පළදාව දෙන්න ඕනේ කියලා එයා ඉක්මනට හැදෙනවා. ඒක පීනොටිපික් ප්ලාස්ටිසිටි කියලා කියන. එතකොට ඒ නිසා දැන් පොලුත් එහෙම තමයි. යාට යම් කිසි දෙයක් පුරුදු කරොත් එයා ඒක ලැබෙන කම්ම ඉන්නවා. ඒගොල්ලන්ගේ ඇතුලාන්තයේ තියෙන සිග්නලින් පාත්වේස් වැඩ කරන විදිය. එතකොට මම ජීව තාක්ෂණ වේදිනියක් දෙන්නේ මම මේ හැමදේම ඉගෙනගෙන තියෙනවා. ඒක නිසායි ඔයගොල්ලොත් එක්කලා මේ දේවල් කතා කරන්නේ. ඉතින් ඒ නිසා එහෙම පුරුදු කරන්න එපා. ඒක මේ අත්දැකීමෙන් කියන දෙයක්. ඔබලන්ට ඕනේ නම් ඔයගොල්ලෝ සාමාන්‍යයෙන් ඔයගොල්ලන්ට හිතෙනවා නම් නෑ ලුණු ටිකක් දාන්න ඕනේ කියලා. හැබැයි හොඳට මතක තියාගන්න. ඒක හැමදාම දාන්න වෙයි ඔයගොල්ලන්ට හැම කන් එකම ඔයගොල්ලෝ අසනු ගන්න නම් ලුණු දාන්න වෙයි. එහෙම නැතුව පුරුදු කරගන්නවා නම් සාමාන්‍ය කාබනික පොහොර දාල ඉවර වෙලා අර විදියටම ඔයගොල්ලන්ට පුරුදු කරගන්නට පුළුවන්. ඒ ටික තමයි වැදගත් වෙන්නේ. එතකොට ඔයගොල්ලන්ට හොඳ සරු පසක් තියෙන පොලවක් නම් තියෙන්නේ ඔයගොල්ලන්ගේ ගෙවත්ත කිසි දෙයක් කරන්න ඕනේ නැහැ. අඩි එකහමාරක් විතර ගැඹුරට වල කපන්න. වල කපලා මේ විදියට
පොල් පැලේ හිටවන්න පොල් පැලේ හිටෙව්වට පස්සේ මෙතන සෙන්ටිමීටර් 10ක් විතර තියන්න ඕනේ මොකද අපි ඉස්සරහට ඉස්සරහට තව පෝර එකතු කරන නිසා එච්චරයි සිද්ධ කරන්න තියෙන්නේ සාර්ථක පොල් වගාවක් ගන්න පුළුවන් ගොඩාක් ළඟින් අපි සාමාන්‍ය පොල් අත්තක පරතරයේ තියලා දැන් මෙතන මේ පොල් අත්තේ මෙතෙන්ට වෙනකන් වැටෙන්නේ එතකොට ඔගලන්ට මෙන්න මෙතනින් වගේ ඊළඟ පොල් ගහ හිටවන්න පුළුවන් මෙච්චරක් දුර තියන්න ඕනේ නැහැ මෙතනින් වගේ හිටවන්න පුළුවන් ඒක මම අත්දැකීමෙන් දන්න දෙයක් ඒක නිසා තමයි ඔයගොල්ලොත් එක්කලා බෙදාගත්තේ එතකොට ඔයගලන්ට සාර්ථක පොල් පලදාවක් ගන්න පුළුවන් ඒ වගේම ගොඩාක් මේකට පෝර දදා මේක මාංශල කරන්න එපා පත්‍ර මාංශල කරනකොට තමයි පොල් කුරුමිනියෝ ගොඩාක් වෙලාවට එකතු වෙන්නේ ඒක නිසා ටිකක් අර නිසරුත් නැති ගොඩාක් සරුත් නැති සාමාන්‍ය ප්‍රමාණයේ සාමාන්‍ය විදිහේ මේ වගාව සිද්ධ වෙන්න ඕනේ එතකොට වැඩිය පේන්නේ නැතුව හොඳ ඵලදාවක් ලබා ගැනීම හැකියාව තියෙනවා ඒ ටික තමයි මට ඔයගලන්ට කියන්න ඕනේ වෙන්නේ එහෙනම් මම හිතනවා බල බලා ඉන්නේ නැතුව දැන් ඇත්තටම පොල් හිතවන එක කොච්චර වටිනවද කියන එක අපිට තේරෙන්නේ නැහැ තාමත් අපි මේ ලංකාව වගේ දේශගුණයක් තියෙන රටක් පුදුමාකාර වාසනාවන්තයි සමහර රටවල් වල පොල් හදන්න බෑ එතකොට පොල් අපනයනය කිරීම පොල් අපනයනය කිරීමේ ඉහළම තැනක ඉන්නවා ලංකාව තවත් අපිට පොල් අපනයනය කරන්න හැකියාව තියෙනවා ඒ නිසා හැම භූමියකම හැම වත්තකම හැකිතරම් පොල් වගා කිරීම ඉතාමත් හොඳ බවත් මතක් කරන්නට ඕනි දරුවන්ට එහෙනම් තාම හොඳ සාර්ථක පොල් වගාවක් හැම දිනෙකටම ලබා ගන්න හැකි වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා මතක් කරන්නට ඕනි ඔයගලන්ට මේ හැමදේම මම මේ සෝබා දහමත් එක්කලා යන ක්‍රියාවලිය තමයි මම ඔයගලන්ට වගා කරන්න කියලා දෙනවා මේ සෝබා දහමේ තියෙන ශක්තිය ආකර්ෂණය කරගෙන ඔයගලගේ ජීවිත සෞභාග්‍යමත් කරගන්න කියලා දෙනවා මේ හැමදේම මම කියලා දෙන්නේ මේ සෝබා දහමේ ශක්තියත් එක්කලා ජීවත් වෙන විදිය. ඉතින් ඔයගලන්ට අවශ්‍ය නම් සෞභාග්‍ය නන්දරට වැඩමුළුවට සම්බන්ධ වෙන්න පුළුවන්. ඔයගොල්ලෝ දන්නවා ප්‍රබලව මිලියන ගණන් කෝටි ගණනින් මුදල් වාසනා ලබා දෙන වැඩමුළුව තමයි සෞභාග්‍ය රන්දරතු වැඩමුළුව කියන්නේ. ඔබට පේනවා ඇති දරුවෝ වෙනස් වෙලා තියෙන විදිය. මේ යුරෝ 100ක මුදල් වාසනාවක් ලොතරැයි දිනුම් ලබාගෙන තියෙන විදිය. එතකොට මේ තියෙන්නේ මිලියනයක මුදල් වාසනා තුනක් පිළිබඳව විස්තර. ඉතින් මේ විදියට දරුවන්ට මුදල් ආකර්ෂණය කරගන්න ඔවුන්ගේ ආධ්‍යාත්මික ශක්තිය ඉහළ නංවලා. මේ පලිඟු කට්ටලේ සහ සෞභාග්‍ය ආශිර්වාද පලිඟු කට්ටලේ සහ හිරුගේ මැණික වෙන පුෂ්පරාග මැණික් භාවිත කරලා ඔබේ ආධ්‍යාත්මික ශක්තිය ඉහළ නංවගෙන ඔබ වෙතට මුදල් ආකර්ෂණය කරන්න ඔබව මෙහෙවන වැඩමුළුව තමයි සෞභාග්‍ය රන්දරතු වැඩමුළුව කියන්නේ. එතකොට ඔබට අවශ්‍ය නම් ඒකට සම්බන්ධ වෙන්න පුළුවන්. ඒකෙදි අපි භාවිත කරන්නේ මේ සෝබා දහමේ තියෙන ප්‍රබලතම ශක්තිය. ඒක ඔබ වෙතට ආකර්ෂණය කරගන්න ඔබේ ආධ්‍යාත්මික පරාසය ඉහළ නංවන්න තමයි ඔබට මම මේකෙදි කියලා දෙන්නේ. දරුවන්ට මම මේ පිළිබඳව ගොඩාක් වීඩියෝස් ලබා දීලා තියෙනවා. දැන් මම මේ වීඩියෝ එකෙත් පහලින් මේ වීඩියෝ එක ඉවර වෙනකොට මේ ප්ලේලිස්ට් එක එකතු කරන්නම්. ඔයගොල්ලන්ට ඒක බලන්න පුළුවන්. ඒකේ තියෙන මුදල් ආකර්ෂණ අභ්‍යාස කරන්න පුළුවන්. ඒ කියන විදිහට ඔබේ හිත හදා ගන්න බැරි නම් ඔබට එන්නත් පුළුවන් සෞභාග්‍ය රන්දරතු වැඩමුළුවට. ඊට අමතරව පුංචි මුදල් වාසනා ලැබෙනවා නම් ඔබේ ඒ ආධ්‍යාත්මික ශක්තිය ලැබීම තීව්‍ර කරන්නේ කියන්නේ ඔබේ ආධ්‍යාත්මික ශක්ති පරාසය ඉහළ නම් වෙනකොට ඒ ශක්තියට අදාළව මේ සෝබාදහමේ තියෙන ප්‍රබල සංඛ්‍යාතයන් සහිත ශක්තිය ඔබට ආකර්ෂණය වෙන්න පටන් ගන්නවා. එතකොට ඔබේ තියෙන්නේ ඔබේ ඕරාව ඩල් වෙලා නම් අඳුරුයි නම් ඔබට ඒක කරන්න බැහැ. එතකොට ඒකට අපේ ආධ්‍යාත්මික ශක්තිය අපි හරි විදියට මේන්ටේන් කරගන්නට ඕනේ ශක්ති පරාසයෙන් අපි තියාගන්නට ඕනේ ඒකට තමයි ඔබට මේ සෞභාග්‍ය ආශිර්වාද පලිඟු කට්ටලේ උදව් වෙන්නේ එතකොට සුදුසුදු මුදල් වාසනා ලැබෙන දරුවන්ට ඒක වැඩි කරගන්න මේ පලිඟු කට්ටලේ සහ පුෂ්පරාග මැණිකේ උදව් ලැබෙනවා ඒක නිකන් හරියට ඔගොල්ලන්ගේ කාමරයක් තියෙනවා නම් කාමරය අපිරිසිදු වෙනවා නම් ඒ අපිරිසිදු වෙන කාමරය කොස්සෙන් අතු ගන්නවට වඩා ලේසියෙන් අපිට පිරිසිදු කිරීමේ උපකරණ වලින් පිරිසිදු කරන්න පුළුවන්
අන්නේ පිරිසිදු කිරීමේ උපකරණ ටික තමයි මෙන්න මේ ඔබට මේ සෝබා දහමේ අපූර්වතම නිමවුම් විදියට ඔබට ලැබෙන. එතකොට ඒක ආශිර්වාද සිදු කරලා ඔබට ඒ විදියට ශක්ති කරලා තමයි යවන්නේ. ඒක භාවිතා කරලා දරුවන්ට ඔබේ ජීවිතේ ශක්තිමත් කරගන්නට පුළුවන් මේ ඒක භාවිතා කරපු දරුවන්. ඒකෙන් ආකර්ෂණය කරගත්ත මුදල් වාසනාවන් පිළිබඳව විස්තර තමයි මට මේවල තියෙන්නේ. ඒ වගේම මම දරුවන්ට නිර්දේශ කරනවා මේ දියේ පිපෙන මල් ඔබට අවශ්‍ය නම් ලබා ගන්නට පුළුවන්. දියේ පිපෙන මල් භාවිතය තිතාමත්ම වැදගත්. මේ ලක්ෂ 11ක මුදල් වාසනාවල් ලබාගත් එකක් පිළිබඳව විස්තර, මීට අමතරව ලක්ෂ 10 මුදල් තෑගි, මේ විදිහට දරුවෝ ලබාගෙන තියෙන ඔවුන්ගේ ආධ්‍යාත්මික ශක්තිය ඉහළ නංවගෙන. එතකොට අවශ්‍ය ඕනම දරුවෙක්ට මේ වාසනාව ළඟා කරගන්න පුළුවන්. ඔබේ ආධ්‍යාත්මික ශක්තිය ඉහළ නංව ගන්නට මම දීලා තියෙන මාර්ගෝපදේශණය තුළ කටයුතු කරලා. ඒ වගේම ගෙදරින් ඉඳගෙන මේ විදියට ඩොලර් වාසනා ලබා ගන්න. ඒ කියන්නේ තමන්ගේ ගිණුමට මේ විදියට ඩොලර් බැර කරගන්න හැකියාව ලබා දෙන, දැනුම ලබා දෙන පාඨමාලාව තමයි මම ඔබට ලබා දීලා තියෙන්නේ. ගෙදරින් ඉඳගෙනම අන්තර්ජාලයෙන් මුදල් ලිපීමේ විශ්වාසවන්ත ක්‍රම පිළිබඳව පාඨමාලාව ඔබට අවශ්‍ය නම් ඒකටත් සම්බන්ධ වෙන්නට හැකියාව තියෙනවා. ඉතින් මේ දේවල් වලින් ඊළඟට ආදර වැඩමුළුව මම ඔබට ලබා දෙනවා. මේ හැම එකෙදිම ඔබට ඔබේ ආධ්‍යාත්මික සහකරුවා හොයාගන්න, ඔබේ ආධ්‍යාත්මික ශක්තිය ඉහළ නංවගෙන ඔබ වෙතට මුදල් ආකර්ෂණය කරන්න, ගෙදර ඉඳගෙන මිපයීම් කරන්න, මේකෙන් ඔබට ලැබෙන්නේ ඔබේ ඇත්තටම කිව්වොත් ආර්ථික නිදහස. එතකොට ආර්ථික නිදහස තියෙනවා නම් ඔබට ඔබේ මේ අරගෙන තියෙන ඔබේ ජීවිතයේ කෙටි කාලය තුළදී ඔබට ඔබේ මනස සුවපත් කරගෙන ආධ්‍යාත්මික දියුණුව ලබා ගන්න හැකියාව ලැබෙනවා. ඒකට තමයි මම මේ ඔබට උදව් කරන්නේ. ඒක තමයි මගේ ඇත්තටම උත්තරීතරම ප්‍රාර්ථනය. ඔබේ ජීවිතයේ හරි විදියට මෙහෙයවන්නට ඔබට උදව් කරන එක. අවශ්‍ය දරුවන්ට ශාරාජි සිම්පල් ලයිෆ් FB page එකට inbox පණිවිඩයක් එකතු කරලා මේ හැමදේම ඔබට පළිඟු කට්ටලිය සහ පුෂ්පරාග මැණික් ලබා ගන්න අවශ්‍ය නම්, ඔබට වැඩමුළුවට සම්බන්ධ වෙන්න අවශ්‍ය නම්, කෝසස් ගන්න අවශ්‍ය නම් මම ලබා දෙනවා ස්වයං රැකියා පාඨමාලා බොහොමයක්. මම ජීවතාක්ෂණ වේදිනියක් විදියට අඩි වියදම් පටිකරෝපණය පාඨමාලාව, එතකොට කොහොමද ව්‍යාපාරිකෝ කිට් වගාවක් කරන්නේ මේ පිළිබඳව ඔබට කියලා දෙනවා. ඔබට අවශ්‍ය නම් සම්බන්ධ වෙන්නට පුළුවන්. එහෙනම් අපි තවත් වීඩියෝ එකකින්, තවත් වටිනා වීඩියෝ එකකින් නැවත හම්බු වෙමු. හැම දිනාටම මේ විශ්වයේ ආශිර්වාදය, සුබාධමයේ ආශිර්වාදය. එතකොට මේ විශ්වයේ තියෙන ප්‍රබලතම බලයන්ගේ පරිතම ශක්තිය ලබා ගන්නට හැකියාව, වාසනාව ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. තෙරුවන් සරණයි හැම දිනාටම.